තාත රටරස්සාවට යන්න ඕනෙද? ඔව් පුතේ. ඇයි? පුතාට සතුටින් ඉන්න ඕනේ හින්දානේ. ජාවරම් කරුවන්ට අහුනුවි වැදගත් විදිහට වැඩ ටික කරගෙන සතුටින් රට යන්න. අමතුමත් එක්ක තිබ්බ සාකච්ඡාව සාර්ථක නෑ. කැබිනට් පේපර් එකක් දානවා කියන මේ කතාව තමයි කියන්නේ සඳුදා. එතකොට දැන් අපි කතා කරන්නේ 1105ක් ගැන. නමුත් දැන් ඇමතිතුමා කතා කරනවා 18000ක් ගැන. මේ වෙලාවේ සල්ලි නැත්තම් 18000ක මම දන්නේ නෑ. මම දන්නේ නැත්නම් මේ පිරිස කවුද කියලා. අපි කතා කරන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව. එතකොට අපි ඩෙංගු මර්ධනයේ කී අපිරැකියාව කරන්නේ අපි කියන්නේ දැන් බහුකාර්යක සෞඛ්‍යකාර සහායක පත්වීම් යටතේ බඳවා ගන්නවා නම් අපි මේ 1005ක් කරන්න කියන යෝජනාව විතරයි අපි කරන්නේ. ඉතින් අපේ සාකච්ඡාව සාර්ථක නැහැ කියලා තමයි කියන්න තියෙන්නේ. මොකද්ද මේ 1000 ගානයි මේ 20000 මේ 17000 ගාන අතර වෙනස මොකද්ද? ඒ කියන්නේ ඒ කට්ටිය කුසකර්මේ එතකොට එක එක ආයතන වල කියනවා. ඒක සෞඛ්‍යට අදාළ නැහැ. ඩෙංගු මේ අඩු කරන කට්ටියක් නෙමෙයි මේ කට්ටිය. ඉතින් ඒක අපිට මේ ගැළපෙන උත්තරයක් නෙමෙයි. දැන් ඉතින් මේ ඔයාලා දැන් කොච්චර කාලයක් මේ ශේෂ්ත්‍රේ වැඩ කරනවද? අපි අවුරුදු 7ක් සේවය කරනවා. අවුරුදු 7ක් සේවය කරනවා. මේ වගේම අපි 2019 අවුරුදු දෙකමාරක් අපි රැකියාව ස්ථීර වෙයි කියලා ඉතා හොඳින් මේ සේවය කරා. අන්තිමේටම යහපාලන ආණ්ඩුව ඉවර වෙන්න මාසෙකට දෙකකට උඩදී අපි මෙතනදීම පිකටින් එකක් කරා. එතකොට රාජින් සේනාරත්න ඇමතිතුමා කිව්වා අපිව මාසෙන් කරනවා කියලා. නමුත් ආණ්ඩුව පෙරළුණා. ඒ කට්ටිය ගියා. ඊට පස්සේ මේ අපි තුන්වෙනි සෞඛ්‍ය ඇමතිතුමත් එක්ක සාකච්ඡා කරන්නේ. ඊට පස්සේ පවිත්‍රා දේවී වන්නියටි මැතිණියත් එක්ක කතා කරා. එතුමිය කැබිනට් පේපර් එකකුත් දාලා තියෙනවා. 6යි 2ක් තියෙන කට්ටිය සෞඛ්‍යට ගන්නත්, ඉතුරු කට්ටිය බහුකාර්යයක දෙනවා වගේ NEQ තියලිවල්ල මෙම රැකියාවම දෙනවා කියන පොරොන්දු කැබිනට් පේපර් එකකුත් තියෙනවා. නමුත් ඒ කිසිම දෙයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් ඇමතිතුමත් කැබිනට් පේපර් දානවා දැම්ම කියනවා. කැබිනට් පේපර් තුනක්ම රිජෙක්ට්ලු. මෙච්චර බලධාරින් මෙච්චර සේවයක් කරන ඩෙංගු වෙනුවෙන් කැප වෙන අපි වෙනුවෙන් මේ විදිහට නම් මේ ප්‍රතිචාර දක්වන්නේ අපිටත් මේ අපේ පවුල්වල අයටත් මේට වැඩිය දෙයක් කරන්න බෑ. ඇත්තෙන්ම අපි අපහසුතාවයෙන් ජීවත් වෙන්නේ අපේ සහෝදර සහෝදරියෝ. අනිත් එක සංවේදී වෙන්න ඕන අපේ කාරණාව සම්බන්ධව මේ වෙලාවේ. අනිත් එක එවකට හිටපු අග්‍රාමාත්‍යතුමා තමයි දැන්ට ඉන්න ජනාධිපතිතුමා. ඉතින් එතුමාවත් මේ මේ නාලිකාවල මේ නිවුස් එක දකිනවා නම් ඇත්තෙන්ම මේ මේ මොකද්ද වෙන්නේ කියලා මේ කරුණාවෙන් හොයලා බලන්න ඕන කියන අවධාරණය මම කියා සිටිනවා. දැන් ඇත්තටම ඔබතුමාලා දැන් මේ දවස් වල දවස් දෙකක් පුරාවට වැඩ වර්ජ මේ උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කරගෙන කොහොමද මේක දැන් ඔබතුමාලා නවත්තනවද අද ඉඳලා නැත්නම් දිගටම කරගෙන යනවද? නෑ, අපිට නතර කරන්න පුළුවන් කමක් නෑ. අද දවස් දෙකක් නෙමෙයි, මේ වෙනකොට දවස් තුනක්. අපි සඳුදා දිනේ තමයි අපි මහර MOH එක පටන් ගත්තේ. එතකොට මතුගම ඒ වගේ දැන් මේ වෙනකොට මුළු දිස්ත්‍රික්ක පුරාම සිද්ධ වෙනවා. පොඩි පොඩි දිස්ත්‍රික්ක දෙක මේ ටිකක් විතරයි වෙන්නේ නැත්තේ. ඒක හෙට දිනේ ඒකත් පටන් ගන්නවා කියන පණිවිඩය තමයි අපේ සමාජිකයන් කියන්නේ. අපිට මේක නතර කරලා බෑ. අපිට ඇත්තම තිරසාර විසඳුමක් එනකන් අපිට මේක නතර කරන්න බෑ කියන තැන තමයි අපි ඉන්නේ. අපි මේ දැන් හෙට ඉඳලා දවස් 3ක් විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ඩෙංගු මර්ධන ඒකකයේ මේ ප්‍රධානියාගේ ප්‍රධානත්වයෙන් ඔබතුමාලා මේකට සපෝට් සහයෝගය දෙනවද? කොහොමද අනිත් අංශ කොහොමද සෞඛ්‍ය අංශ වල සහභාගී? මේමයි අපි සහයෝගය කියන්නේ. අපිට සහයෝගය දෙන්න බෑ. මොකද අපේ රැකියාව ස්ථීර නැහැ. අපි මෙච්චර දවස් මේක කරා. අරද එතකොට ඩෙංගු අධ්‍යක්ෂකතුමා ඇතුළු අපිත් එක්ක ඩෙංගු බලන්න යන ඉතුරු නිලධාරීන් සියලුම දෙනා අපේ මේ ප්‍රශ්නෙට සංවේදී වෙන්න ඕන මේ වෙලාවේ. මොකද අපිට ජීවත් වෙන්න බෑ. අපි ඒ සියලුම අපිත් එක්ක රාජකාරී කරන MOH මට්ටමේ බිම් මට්ටමේ රාජකාරී කරන සියලු නිලධාරීන්ගෙන් ඉල්ලන්නේ අපිට සහයෝගය දක්වන්න මේ වෙලාවේ. අපේ රැකියාව සුරක්ෂිත කරගෙන අපේ
පවුල් නඩත්තුවෙන්ට ඒ කට්ටියම දකිනවා සමහරවිට ඒ ස්ථීර සේවකවන්ටත් බෑද මේ තියෙන මේ ආර්ථිකෙත් එක්ක ජීවත්තෙන්ට ඉතින් එහෙනම් අපි කොහොමද ජීවත්තෙන්නේ කියන ඒ කට්ටියට දැනෙන්න ඕන මේ වෙලාවේදි මම කියන්නේ අපිට මේ අනවශ්‍ය කියන්නේ ප්‍රශ්නයක් ඇති නොවෙන ආකාරයෙන් අපිට එතුමාලගේ වෘත්තීය පැත්තෙන් අපිට සහයෝගයක් දක්වයි කියලා අපි දරේ විශ්වාස කරනවා. මොකද අපි අවුරුදු 7ක් එතුමාලත් එක්ක ලෙන්ගතුව වැඩ කරපු සමාජයක්. අපි අතින් යම් යම් කිසි වැරදි වුණාට අපි අතින් ලොකු වැරද්දක් වෙලා නැතු ඇති කියලා මම විශ්වාස කරනවා. යම් බලාපොරොත්තුවක් විපක්ෂ නායකයන් ලබා දුන්නා ඔබතුමාලට නේද? විපක්ෂ නායකතුමා දුන්නට මෙහෙමයි. ඉතින් තව ඡන්දයක් අපි දකින්න තෙක් මානක නැහැ. එතකොට අපේ කට්ටියගේ වයස සීමාවල් පැනලා එතකොට අනිත් එක අපි දැන් කන් නැතු ඉඳලා මේ අන්තිම කාලේ මැරිලෑන්ඩ තමයි වෙන්නේ කියන අදහස තමයි මට නම් තියෙන්නේ. ඒ කරලා ස්ථීර වෙලා අනිත් එක එතකොට අපේ ළමයිගේ හොඳම කාලේ උගන්නන්න ඕන කාලේ සත පහක්වත් නැතුව එතකොට අපි කොහොමද මේ ළමයිව ඉදිරි අනාගතයට මූණ දෙන්න හැඩගස්සවන්නේ මේ අපේ අනාගතේවත් අද මේ ස්ථීර බවක් නැතිකොට. දැන් මේ උද්ඝෝෂණ කරලත් මේකට සාර්ථක වුණේ නැතුනොත් ජොබ් එකෙන් හැර යෑමේ තත්ත්වයක් ඇති වෙයිද මේ ස්ටාෆ් එකේ? මේ වෙනකොටත් 1500ක් අපි බඳවගත්තා. ඒකෙන් ඉන්නේ 1105යි. මේ පඩියට දරා ගන්න බැරුව මේ දිගින් දිගටම රැවටීම් මත ගොඩක් පුද්ගලයෝ තනි තීන්දු අරගෙන තියෙන්නේ. නමුත් මේ කණ්ඩායම තාම මේ රැඳිලා ඉන්නේ මෙච්චර කාලයක් වැඩ කරලා මේක ගන්නවා කියන තැන ඉඳගෙන, ගන්නවා දෙයි කියන තැන ඉඳගෙන. හරිද? ඉතින් මේක දුන්නේ නැත්නම් අද තියෙන තත්ත්වෙත් එක්ක අද ගොඩක් දෙනෙක් අපේ සේවයට පැමිණෙලා රැට මේ කො සිකියුරිටි වැඩ එහෙම නැත්නම් කඩේක වැඩ කරලා ඒ විදියට පවුල් නඩත්තු කරන්නේ. අපි ලැජ්ජ නැහැ මේක කියන්න. හරිද? එහෙම එච්චර අපහසුතාවයෙන් අපේ කට්ටිය මේ ජොබ් එක කරන්නේ. ඉතින් මන් දන්නේ නැහැ නිලධාරින්ට ඇයි මේක දැනෙන්නේ නැත්තේ කියලා. කැබිනට් පේපර් එක සඳ දානවා කිව්වා. හරිද? නමුත් මේ වෙනකොට කැබිනට් පේපර් තුනක් රිචෙක්. නමුත් අපිට තිරසාර උත්තරයක් නැතුව අපි කොහොමද මේක නතර කරන්නේ?